නෙත්මාව හා ඇගේ මවව ගුවන් තොටුපළ වෙත රැගෙන යාම සිදු කළේ රේෂ්ම හා ආනන්ද විසින්. මේ කාර්යයන් සඳහා රේෂ්ම තම මාමාගේ සහාය ලබා ගත්තේ ඔහුට ඒ කටයුතු සම්බන්ධයෙන් මනා දැනුමක් තිබු නිසා. බය වෙන්න දෙයක් නෑ පුතා. ඔයාලා එහාට ලෑන්ඩ් කරද්දී ඔයාලව එක්ක යන්න ඇවිත් ඉඳීවි. මම ඒ විදිහට තමයි හැමදේම රෙඩි කරේ. අනික ඔයාලා විතරක් නෙමෙයි මෙහෙන් මේ සතියේ ඒ හොස්පිටල් එකට කීප දෙනෙක්ම යනවා ඩොක්ටර් ඉන්න නිසා. ආනන්ද නිර්මාගේ හිස අතගා උපදෙස් ලබා දී තිලකා වෙතට ගමන් කළේය. නිර්මාට තාවකාලික සමුදීමට කාලය එළඹ ඇති බව දන්නා රේෂ්ම ඇයදස නිත්‍යමු කරේ වේදනාව සංගවාගෙන මද සිනාවක් මූහි රඳවාගෙන. පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න මග සිදු නොවන අම්ම එක්ක නිත්මාගේ හිස අතගා ඔහු ඇයව තමා වෙතට කරගත්තේය. කිසිත් නොපවසූ නිත්මා ඔහුගේ පපුවට තුරුළු වී නිදහසේ ගලා යන කඳුළු වලට ඉඩ දුන්නාය. ඒ මොහොතේ ඇගේ දැස් යොමු වූයේ තම ආදරණීයයන්ගෙන් දීර්ඝ කාලයකට සමුගෙන වෙනත් රටකට යෑමට පැමිණ සිටි පිරිස වෙතට. දරුවන් හා සැමියා තනිකර මැද පෙරදිග කරතරට පය තැබීමට යන බිරිඳෑවරුන් දරුවන් හා බිරිඳ තනිකර එකී කාන්තාරයේ වෙත යනන සැමියන් මෙන්ම ප්‍රාර්ථනා පොදි බැඳගෙන තම පෙම්වතිය හෝ බිරිඳ අතහැර යුරෝපයේ වෙත යනන පිරිමින්ද ඒ අතර ඇති බවට නිර්මාහට සිතින. ඒ අතර ගැබිනි බිරිඳගෙන් සමුගන්නා තරුණ සැමියෙක් දුටු නිර්මාගේ හදවත කීර ගැසී ගියාය. එවැනි දසුන් දකින්නට ඇති කලක තමා සැබෑවටම දුක් විය යුතුයයි කියා ඇයට සිතෙන්නට විය. දරා ගැනීම පිළිබඳව සිතනා විට මෙලෙස දෙරටක තනිවන්නන්ගේ දරා ගැනීම පැරදවීමට කිසිවක් නැති බවද ඇයට සිතෙන්නට විය. දෙයියනේ, මට නම් කවදාවත් බැරි වෙයි මෙහෙම අවුරුදු ගානක් ඈත්ලා ඉන්න. ඇත්තටම මේ දේවල් දකිද්දි මම අඬන එක විහිළුවක් නෙමේද? නිත්මා කඳුළු පිසදමමින් රේෂ්ම දෙස බලා කතා කරන්නට විය. බලන්න මහත්තයෝ, අර ගෑනු ළමයා දියා, එයත් මම වගේම බඳින්න ඇත්තේ ළඟදී. එයාට බබෙකුත් ලැබෙන්න. අර බලන්න, එයාගේ හස්බන්ඩ් ඉන්නේ දෙලොවක අතර මං වෙලා වගේ. අපි මේ මාසෙට වෙන් වෙන්න බැරි වඩනවා. ඒත් ඒ අය ඇත්තමයි. මට හරි පුදුමයි. එයාපෝට් එක කියන්නේ හැඟීම් වලින් පිරිච්ච මහා අමුතුම තැනක් නේද? නිත්මා පැවසූ පසු රේෂ්මද එදෙස බලා සිටියේ දැස් තල්වාගෙන. එකී තරුණ යුවලගේ දරා ගැනීම දෙස බලන විට හැඬීම විහිළුවක් බව රේෂ්ම හටද සිතින. ආදරය කරන අයව වෙන් නොවී ඉන්න තරමට මේ ලෝකෙ හැම සැප සම්පතකින්ම පිරෙන්න ඕන. ගුවන් තුටපලිහි වූ ඒ දසුන් නිසා රේෂ්මගේ හැඟීම් බර හදවත තුළ ඇති වූ නිර්මල ප්‍රාර්ථනාව කීයේය. රේෂ්ම පැමිණීමට හැකි උපරිම සීමාව දක්වා පැමිණ නිර්මා දෙස බලන්නට වූයේ පෙරට වඩා සිත සාදාගෙන. මගේ රත්තරන් සුදු නොවනට බුදු සරණයි. නිර්මාගේ නළල් තලය තෙවරක්ම සිපගත් රේෂ්ම තිලකාගේ හිසද ආදරයෙන් පිරිමැද සිපගත්තේය. පෙරදී රේෂ්ම හට දනගසා වැඳි නමුත් නිත්මා යලික් වතාවක් ඔහු ඉදිරියේ දනනවා මව වාඩි වී සිටි රෝදපුටුව ඉදිරියට තල්ලු කරන්නට විය. අටි දෙක තුනක් ඉදිරියට යන නිත්මා වරක් හැරී බැලූ අතර ඒ වරණ වාරයක් පාසා රේෂ්මගේ හදවත කීරි ගැසී ගියේය. එක් වතාවක් දිවගොස් ඒ හිස අතගා මුදු බසින් ඇයව සැනසීමට ඔහුගේ සිත බල කරයි. නිත්මාව නොපෙනී යනතුරුම බලා සිටි රේෂ්ම ආනන්ද වෙතට ගියේ මිනිත්තු 15ක් පමණ එකී ඉරියව්වෙන්ම බලා සිට.
නෙත්මාහා තිලකාරගත් ගුවන් යානය ගුවන් ගමන් ඇරඹීමෙන් අනතුරුව ආනන්ද හා රේෂ්ම නිවස වෙතට යන්නට විය. ඉස්සරහට එන්නේ ගොඩක් ලස්සන කාලයක් පුතා. ඒ නිසා මේ පුංචි කැපකිරීම වලට ලෝභ වෙන්න එපා. රියදුරු අසුන බාරගත් ආනන්ද පැවසුවේ කාරුණික හඬින්. මට සතුටුයි මාමි. පොඩි නැන්දි ඉක්මනට සනීප වෙන එකට. කවුරුත් කැමති නෑ පුතා ලෙඩ වෙලා එක්තැන් වෙන්න. පුතා සෙල්ෆිෂ් නොවි නිත්මව යවපු එක ගොඩක් වටිනවා. ඇත්තට මේක පිනක්. මොකද මේ වෙලාවේ ළඟ ඉන්න ඕනේ හරිම කෙනා තමන්ගේ දුව. අම්මි කීව මාමි විජිත ලොකු අම්මි අපේ දිහා තියා ගන්නවා කියලා. ඒක හොඳයි පුතා. ඒ අක්කත් දැන් වයසයිනේ. අනික කොහොමටත් ගෙදර තනිව තියන්න බෑනේ. මම නම් කැමති එයාලා දෙන්නම දිගටම වුණත් අපේ දිහා ඉන්නවට. අපේ අම්මිත් කීවා ඒත් අපිට කරදරයක් කියලා එන්නේ නෑනේ. ඒ වුණාට ඔපරේෂන් එකෙන් පස්සේ නම් ගෙදර තමා පුතා ඉන්න වෙන්නේ. මොකද ඔකෙන් පස්සේ ගොඩක් තෙරපි එහෙම තියෙනවා. ඒවා නොකළොත් කරපු ඔපරේෂන් එකෙන් වැඩකුත් නැහැ. ආනන්ද සමගින් කතා බහේ නියලෙමින් රේෂ්ම ජංගම දුරකථනයේ දෙස දෑස් තල්වාගෙන බලා සිටියේ නිත්මා ගමන් කළ ගුවන් යානයේ ගමන් පථය නිරීක්ෂණය කරමින්. එම පියාසැරිය දෙස බලා සිටීමත් සිතට සැනසුම ගෙන දුන් නිසා ඔහු මඳකට හෝ දෑස් ඉවතට කළේ නැත. නිත්මාගේ මෙන්ම තිලකාගේ පළමු ගුවන් ගමන මෙය වීම නිසා දෙදෙනා තුළම වූයේ තැතිගැන්මක්. කාර්ය මණ්ඩලයේ සහය ඇතිව සියල්ල සිදුවන විට නිත්මා තුළ වූ තැතිගැන්ම මදක් පහ විය. ආනන්ද පැවසූ ලෙසින්ම කිසිදු රස්ති අද වීමකින් තොරව ඔවුන් හට නියමිත රෝහල වෙත පැමිණීමට හැකි විය. සියලු පහසුකම් වලින් සහිත වූ පුද්ගලික රෝහල තුළ රෝගියාට පමණක් නොව රෝගියාගේ භාරකරු වෙනුවෙන්ද සියලු පහසුකම් තිබින. ආනන්දගේ මැදිහත් වීමෙන් ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් නිත්මා හා තිලකා වෙනුවෙන් යොමු කර තිබූ නිසා ගුවන් තොටුපළේ සිට රෝහල දක්වා පැමිණෙන කටයුතු මනාව සිදුවින. ඉදිරියට ඇති මාසය පුරාවට එම කාන්තාව ඔවුන් වෙනුවෙන් කැප වී සිටීම නිත්මාහට මහත් අස්වැසිල්ලක් විය. කෙල්ල නැතිව ගේම පාළුයි නේද සිරිනා. කුසුම් පැවසූයේ උදෑසන අවදි වී මුළු තැන්ගේ වෙතට පැමිණි මොහොතේ. අනේ ඔව් ලොකු නෝනා හිටියනං මේ වෙද්දි කුස්සිය බැදුම් වෑංජන සුවඳින් පිරිලා මටත් නෙත්න බේබි නැතිව නිකං අත කැඩුනා වගේ. මට පේන්නේ සිරිනත් මේ ටිකට හොර වෙලා වගේ. ඊයයි සිනා වී පැවසූ කුසුම් රේෂ්මගේ කිරිතේ කෝපය අතටගෙන උඩුමහල වෙත ගමන් කිරීමට සිතා යලිත් ඇදස බැලුවාය. විජිත නෝනා තාම නිදිද සිරිනා? නෑ ලොකු නෝනා මං එපාම කීවා. ආන්න පිටිපස්සේ සුද්ධ කරන්න අරන් උදේම. නෝනා තේ බීලද? ඔව් ලොකු නෝනා. සිරිනාගේ පිළිතුරන් පසු කුසුම් රේෂ්මගේ කාමරයේ වෙතට ගියාය. පුතා ඔයා නිදිද තාම? කුසුම් මෙසේ විමසමින් කාමරයට ඇතුළු වන විටත් රේෂ්ම සිටියේ ජංගම දුරකථනය අතටගෙන එහි වූ නිත්මාගේ ඡායාරූපයක් දෙස බලමින් ගුඩ් මෝර්නින් අම්මි. ගුඩ් මෝර්නින් පුතා ඔයා උදේම නැගිට්ටද? යයි විමසූ කුසුම් කිරි කෝප්පය කුඩා ස්ටූලේ මතින් තබා තිර රෙදී දෙපසට කළාය. ඔෆිස් එකේ මුකුත් ප්‍රශ්න වුණේ නැත්තම් මටත් යන්න තිබ්බා නේද අම්මි? රේෂ්ම පැවසූයේ හිස් සිවිලිම දෙසට දෑස් යොමු කර. ඔයාට පාළුයිද පුතේ? තම පුතු මීට පෙර මෙලසින් සිටින ආකාරය නොදුටු නිසා
කුසුම් හට බොහෝ දුක සිතින ඇය රේෂ්ම අසලින්ම වාඩි වූ පසු රේෂ්ම ඇගේ උකුල මතින් හිස තබා ගත්තේය අම්මිට පාළු නැ ඔහු කතා කළේ සංසුන් හඬකින් මොකෝ නැත්තේ හරියට 10ක් 12ක් හිටපු ගයක් පාළුවට ගියා වගේ සද්දෙට දුවලා පැනලා කතා නොකලට දුවගේ සිරියාවෙන් ගේ පිරিলা තිබුණේ කුසුම් රේෂ්මගේ හිස අතගාමින් කතා කළ නිසාත් ප්‍රමාද වී නින්දට ගොස් පාන්දරින්ම අවදි වීම නිසාත් රේෂ්මගේ දෑස් පිය වී ගියේ ඔහුටද නොදැනීම පුතා කෝ නිදන්න එපා ලෑස්ති වෙන්න අර කිරියකත් නිමෙනවා කුසුම් දෙතුන් වතාවක් පැවසූ පසු රේෂ්ම අවදි වී කාර්යාලයේ වෙත යාමට සූදානම් වූ නමුත් ඔහු තුල කිසිදු ප්‍රසන්න බවක් හෝ කඩිසර බවක් නොවිය රේෂ්ම උදෑසන කාර්යාලයේ වෙතට පැමිණෙන විට වෙනදා ගේට්ටුව අසල සිටින ආරක්ෂක නිලධාරියා එහි නොවිය ආයතනය තුල යම් නොසන්සුන් බවක් පෙන්눔 කළ නිසා ඔහු පය ඉක්මන් කර එහි ගමන් කළේය ඇයි මේ ඇතුල් වෙමින් විමසූ රේෂ්ම එක රොත්තට සිටි සියල්ලන් දෙසම උවමනාවෙන් බලන්නට විය සර් ආරක්ෂක නිලධාරියා රේෂ්ම දෙස බලන්නට ඌයේ බියෙන් මෙන් රණතුංග මොකද උනේ ඇයි මේ හැමෝම කලබල වෙලා රේෂ්ම තුල ඌ කලබලය වඩාත් වැඩි විය සර් මේ ඔනිලා මිස් ඔනිලා ඇයි ඔනිලාට මොනා වෙලාද තමාට සිටි එකම සොහොයරියට යමක් ඌවා මෙන් හැඟීමක් දැනි රේෂ්ම වෙවුලන්නට විය සිදුව ඇති දේ දැනගැනීමට අවශ්‍ය නමුත් එය ඇසීමට ඔහුට ශක්තියක් නොමැති බවත් මේ මොහොතේ දැනුනේය සර් ඔනිලා මිස් උදේ ඔෆිස් එද්දී ටානි මිස් මග රැකගෙන ඉඳලා තව මිනිහෙක් එක්ක මිස්ටර් ගහලා මොකක් තව මිනිහෙ සුදර්ශන එක්කද කෝ දැන් ඔනිලා දිලුම් සර් මිස් හොස්පිටල් ගෙනිච්චා මේ එහා හෝල් එකේ වෙලා තියෙන සර් ඒ සුදර්ශන සර් නම් නෙමෙලු මිස් ලේ පෙරාගෙන ආවේ රේෂ්ම එසනින් හැරි කාර්යයේ වෙත දිව යන්නට ඌ අතර නැවතත් හැරි බලා ජෙනරල් හොස්පිටල්ද ගියේ රණතුංග යයි විමසුවේය ඔව් සර් ඒක කෝකටත් හොඳ නිසා එහෙම තමා කරනවා කීවේ රේෂ්ම තුල ඇති වී තිබූ කෝපය නිසා ඔහුට ඉදිරියේ නැති කිසිවක් පෙනුනේ නැත කෝපයේ දුම් වලාවෙන් වසාගෙන තිබූ රේෂ්මගේ සිත වඩාත් තදින් ගැහෙන්නට විය පට්ටබැල්ලි උඹ බලන් හිටපන්ටානියා වැරදි කරා මදිවට අහිංසක කෙල්ලන්ට පාඩ දානවා උඹ හින්දා අර අහිංසක කොල්ලටත් ජොබ් එක නැති වුණා උඹ හරි චණ්ඩියෙක්නේ දැන් මගේ යටතේ ඉන්න ළමයිට අත උස්සන්න යකෝ ගහනවා නම් මට ගහපන් මමයි උඹ එළියට දැම්මේ ඔහු තනිව දත් මිටි කමින් පවසමින් කාර්යයේ ඉදිරියට ගෙන ගිය අතර කෝපය නිසා නෙත්මාගෙන් ලැබෙමින් තිබූ දුරකථන ඇමතුමවත් ඔහුට ඇසුනේ නැත